ආයුබෝවන් කුක් විත් අෂි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ අවුරුදු කැවිලි මේසේ හැඩගන්වන තවත් රස කැවිල්ලක් වෙන ආස්මි අරගෙන. ඉතින් මේ ආස්මි මෙන්න මේ වගේ ලස්සනට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ විදිහට හදාගන්න. පොඩ්ඩක්වත් අමාරු නැහැ. මේකට අපි නානු හදාගන්න ඕනි. ඉතින් මේ විදිහට නානු හදාගෙන ආස්මි හදන්න හැටි අපි බලමු. මේකට තෙත හාල් පිටි වලින් ග්‍රෑම් 300ක් මම අරන් තිනවා. මේ පිටි අපි හොඳට හීනියට හලා ගන්න ඕනේ. ඒ නිසා මේ වගේ සිහින් රෙදි කඩක් පෙනේරයකට බැඳලා තුන් පාරක් පිටි ටික හලාගෙන තමයි අරගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය වෙනවා මිටි පොල් කිරි. පොල් පෑයක මිටි පොල් කිරි මම අරන් තිනවා. මේවා අතින් මිරිකලා තමයි ගන්න ඕනේ. බ්ලෙන්ඩර් කරන්න එපා. අතින් මිරිකලා ගත්ත පොල් පෑයක මිටි කිරි ටික නැවතත් මේ වගේ රෙදි කඩකයට දාලා පෙරලා ගන්න ඕනේ. මොකද ඒකේ රොඩු තියෙන්න පුළුවන්. ආස්මයකට ගද්දි පිටි හලා ගන්න විදිහක් තියෙනවා. ඒ වගේම පොල් කිරි ගන්න විදිහක් තියෙනවා. නානු හදා ගන්න විදිහක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් නානු හදාගන්නේ කියලා. ඒකට ගන්නේ දවුල් කුරුඳු කියන ශාකයේ කොළ. මේ තියෙන්නේ ගහ. ඒකෙන් මම ඉතින් 10ක විතර කොළ අරගෙන තමයි නානු ගන්නේ. ඉතින් කොළ ගනිද්දි වැඩිය මෝරපුත් නැති කොළ මැදින් කඩාගෙන අරගන්න. දැන් මං ඉති 10ක කොළ ටික මේ වගේ හොඳට හොදලා තෙත බේරලා අරගෙන හීනියට මේ වගේ ඉරා ගන්නවා. ඔයාලට දවුල් කුරුඳු හොයාගන්න නැත්නම් බණ්ඩක්ක වලින් නානු අරගෙන ආස්මි හදා ගන්න පුළුවන්. මේ විදිහට හීනියට කොළ ටික කඩාගත්තට පස්සේ පොල් මිටකුයි වතුර අඬු කෝප්ප කාලකුයි එකතු කරගෙන මේ ටික හොඳට පොඩි කරගන්න ඕනි. ඉතින් අත් දෙකම පාවිච්චි කරලා හොඳට මේ වගේ මම පෙන්නන විදිහට විනාඩි 9ක් 10ක් පොඩි කරගෙන නානු ටික අරගන්න. දැන් මේ විනාඩි 10ක් මම මේ විදිහට අතින් පොඩි කරගත්තට පස්සේ නානු ටික හොඳට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ කොළ ටිකත් මේ වගේ රෙදි කඩකට දාලා පෙරා ගන්නවා. ඉතින් මේක පෙරා ගන්නේදී හොඳට අත පිරිසිදු කරගන්න ඕනි. මොකද කොළ කෑලි නානු ටිකට මිශ්‍ර වෙන්න බෑ. මේ විදිහට රෙදි කඩ හොඳට මිරිකලා නානු ටික අරගන්න. කලින් කිව්වා වගේ ඔයාලට දවුල් කුරුඳු නැත්නම් බණ්ඩක්ක වලින් මේ වගේ නානු ටික හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ භාජනයකට තුන් පාරක් හලාගත්ත තෙත හාල් පිටි ටික මම එකතු කරගන්නවා. මම ග්‍රෑම් 300ක් ගත්තා. දැන් මේකට ලුණු කුඩු තේ හැන්දක් එකතු කරගෙන හොඳට කවලම් කරගෙන අතින් මිරික ගත්ත මිටි පොල් කිරි ටික ටිකෙන් ටික එකතු කරගෙන මම අනා ගන්නවා. මේක අනා ගන්න පදම තමයි සාමාන්‍යයෙන් අපි ක්ලේ වගේ නැත්නම් කිරි මැටි වගේ පදමට ඒ වගේ එනකන් අනා ගන්න ඕනි. ආප මිශ්‍රණයට වැඩිය ටිකක් තියාරු වෙන්න ඕනි මෙන්න මේ වගේ. දැන් ඔයාලට පුළුවන් දවුල් කුරුඳු වල නානු ටික එකතු කරගෙන ආස්මි මිශ්‍රණය පදම එනකන් මේ පිටි ටික අනා ගන්න. නානු ටිකත් ටිකෙන් ටික එකතු කරගෙන අතින් මේ විදිහට කලවම් කරගන්න ඕනි. මෙන්න මේ වගේ පදමට, ඒ කියන්නේ අත ඉස්සුවාම ඇඟිලි වලින් ඉරි ඉරි වගේ වැටෙන ගහනට දිහාරුවට මිශ්‍රණය හදාගන්න. ඔයාලට පේනව ඇති. ආස්මි හදාගනිද්දී මේ වගේ ආස්මි හැන්දක් මම පාවිච්චි කරනවා. ඒ වගේම මේ වගේ ලී කූරක්, ලී කෝටුවක්, ඔයාලට නැත්තම් ඉරටුවක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආස්මි හැඳි නැත්නම් ඔයාලට පුළුවන් ටින් එකක් සමාන දුරකින් සිදුරු කරලා මේ විදිහට හදාගෙන අරගන්න. ඉතින් මේ වගේ හැන්දක් තියෙනවා නම් ගොඩාක් පහසුයි අපිට ආස්මි එක වක් කරගන්න. දැන් මේ මිශ්‍රණයෙන් ටිකක් මම ආස්මි හැන්දට දාලා ඒ මිශ්‍රණයටම පෙරාගෙන බලනවා. හොඳට නානු ටිකත් එක්ක මේ ආස්මි මිශ්‍රණය වැටෙනවද කියලා හරි ගන්නට. දැන් ඔන්න හොඳට වැටෙනවා. දැන් මම රත් වෙච්ච තෙල් එකට මේ විදිහට ආස්මි මිශ්‍රණය ආස්මි හැන්දෙන් හලා ගන්නවා. රවුමට හලාගෙන ඉවර වෙලා මේ වගේ ඉරි ගහ ගන්න ඉක්මනට කරගන්න ඕනි.
අඩු ගින්දරෙත් නැතුව වැඩි ගින්දරෙත් නැතුව තමයි ආස්මි තෙල් ටික තියාගන්න ඕනි. දැන් මේ වගේ තාච්චිය වටේට හැඳින් බුරුල් කරගෙන මැදින් මේ වගේ පොඩ්ඩක් තද කරලා ආස්මිය මේ විදිහට නවා ගන්න. නවාගෙන මේ වගේ ධාරය හොඳට සීල් කරගන්න. ඉතින් මේක ඉක්මනට කරගන්න ඕනි, නැත්නම් ආස්මිය කර වෙන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් මම බැද ගන්නවා. දැන් හොඳට තෙල් බේරෙන්න මම මේ ටික අයින් කරලා තියා ගන්නවා. ඉතින් හොඳට බලන්න ආස්මිය වක් කරන හැටි. රවුමට දෙපැත්තටම මේ වගේ තුම්පාර කරකවලා මේ වගේ දෙපැත්තටම ඉරි ගහගෙන නවත්ත ගන්න. සිදුරු ඇහෙන විදිහට ආස්මිය වක් කරගන්න. ඊළඟට මේ වගේ තාච්චිය වටේට ආස්මිය බුරුල් කරගෙන ඉවර වෙලා මැදින් මේ වගේ පොඩ්ඩක් තද කරලා ආස්මිය නවා ගන්න. ඊළඟට හැන්ද පිටපැත්තෙන් මැදින් මේ මම පෙන්නන විදිහට හැඩ කරගන්න ඕනි ආස්මිය. මෙන්න මේ වගේ. එතකොට ආස්මිය ලස්සනයි. දැන් අනිත් පැත්තත් හරවල බැදලා ඉක්මනටම මේක මම තෙල් එකකින් අයින් කරගන්නවා. මේකට කියන්නේ ඉතින් අපි ආස්මි කට්ට කියලා. ඉතින් මේ මොකද දෙවෙනි පාරටත් බැදලා තමයි අපි මේ ආස්මි ටික ගන්නෙ. මේ බලන්න මේ විදිහට ආස්මි හැන්දෙන් හලා ගන්න ලස්සනට. ආස්මිය හදුවට පස්සේ ආස්මි හැන්ද උඩ අතට හරවලා තියන්න, නැත්නම් හිල් ටික වැහෙන්න පුළුවන් පිටිවලින්. එතකොට ආය හදද්දී ආස්මි ටික තෙල් එකට හලා ගන්න අමාරු වෙනවා. මේ වගේ වටේට බුරුල් කරගෙන තාච්චියෙන් ගලවගෙන මැදින් පොඩ්ඩක් තද කරලා ආස්මිය නවා ගන්න ඕනි. ඉතින් මේක කැඩෙන හින්දා හරි පරිස්සමෙන් කරගන්න ඕනි. දැන් ධාරේ හොඳට මේ වගේ හැන්දෙන් තද කරලා සීල් කරගෙන ඉවර වෙලා මැදින් මේ වගේ හැන්ද පිටපැත්තෙන් හැඩ කරගන්න. අනිත් පැත්තත් හරවල බැදලා මේ ටික අයින් කරගන්න. මේ වගේ ඔක්කොම ආස්මි ටික මං හදා ගන්නවා. පළවෙනි පාර බැදගත්තට පස්සේ ආස්මි ටික මේ වගේ වියලි කෙසේ කොළයකට පේපර් සර්වියට් එකක් දාලා මං අහුරගෙන උඩින් කඩේකින් වගේ නිකන් වහලා සතියක් විතර තියලා තමයි මේ අරගෙන නැවතත් බැදගන්නේ. ඉතින් ඔයාලට සතියක් ඉන්න මොන් නැහැ, දවස් 3ක් වගේ තියලා මේ විදිහට බැදගන්න පුළුවන් දෙවෙනි පාර. ඉතින් ඒකට ලොකු තාච්චියක් ගන්නවා නම් ගොඩක් පහසුයි. මේක දාපු ගමන් සුදු පාටට හැරෙනවා. දාපු ගමන් දෙපැත්ත හරවල බැදලා අයින් කරගන්න තියෙන්නේ. ගොඩක් වෙලා තියන්නේ නැහැ මේ වගේ දෙපැත්ත හරවල බැදගෙන ඉවර වෙලා තෙල් ටිකෙන් අයින් කරගන්න ඕනි. ඔයාලට පේනවා ඇති දැන් සුදු පාටයි ආස්මි ටික දෙවෙනි පාරට බැදගත්තට පස්සේ. දැන් අපි පැණි ටික හදාගමු. ඒකට සීනි මේස් හැඳි 3ක් මේ වගේ මං කැරමල් වෙන්න තියෙනවා තාච්චියකට දාලා. කැරමල් වෙනකම් මේ විදිහට හැඳිකා ගන්න. ටිකක් කළු පාටට ආවට පස්සේ මං උණු වතුර ටිකක් එකතු කරලා කැරමල් වෙච්ච සීනි ටික දිය කරගන්නවා. ඊළඟට ආස්මි ටිකට අවශ්‍ය ප්‍රමාණයට මම සීනි එකතු කරගන්නවා. සීනි මිශ්‍රින් කප් එකේ කහමාරක් විතර එකතු කරගත්තා මම. දැන් ඒ ටිකක් දිය කළා. මදි පාඩුවට තවත් වතුර ටිකක් එකතු කරගෙන හොඳට මේ ටික උකු වෙනකම් මම තියලා දෙනවා බුබුලු දානකම්. මෙන්න මේ වගේ බුබුලු දාලා හැඳ උස්සලා බලන්න ඉරක් වගේ වැටෙනවා නම් පදම හරි. ඊළඟට හොඳටම නිවුනට පස්සේ මේ විදිහට ආස්මියක උඩින් පැණි ටික රටාවකට හලා ගන්න පුළුවන්. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒගේ පැණි පාටට නැතුව ඔයාලට පුළුවන් ෆුඩ් කලරින් එකක් sugar syrup එකට දාලා රතු පාටට කොළ පාටට හදාගෙන වක් කරගන්න. ඉතින් මේ විදිහට ආස්මිය හැම එකටම මම උඩින් මේ විදිහට වක් කරගන්නවා. ඔයාලා කැමති නම් අනිත් පැත්තටත් පැණි ටික වක් කරගන්න පුළුවන්. වේලුනාම මේක ටිකක් හයි වෙනවා පැණි ටික මෙන්න මේ වගේ. ඉතින් බලන්න කඩෙන් ගන්නවා වගේ නෙමෙයි, ගෙදර හැදුවාම ගොඩාක් රසට හදා ගන්නත් පුළුවන්. මොකද සමහර වෙලාවට කඩෙන් ගන්න ආස්මි ටිකක් පුස් රහක් වෙනවා. ඒ වගේ නෙමෙයි ගෙදර හැදුවාම ඔයාලට හුරු වෙන්න ගෙදර හදලා බලන්න. දවුල් කුරුඳු තියෙනවා නම් එහෙම නැත්නම් බණ්ඩක් අදාලා ඔයාලට පුළුවන් ඔන්න ආස්මි ටිකක් හදලා බලන්න. ළඟ එන අලුත් අවුරුද්දට වගේම උත්සව අවස්ථාවකටත්.
අපි එහෙනම් නැවතත් හමුමු ඔයාලට.